ආයුබෝවන්. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රමාත්‍ය ධුරය බාරගත්තා. එම ධුරය මම ඉල්ලා හිටියේ නැහැ. රටේ ඇති වී තිබුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධුරය බාර ගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය නායකෙක් වශයෙන්ුයි මෙම වගකීම බාරගත්තේ. මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් බිලියන 2300ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම අනාවැකිය කියවන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක් නැත්නම් බිලියන 1600යි. 2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3ක් එනම් බිලියන 3300ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලි අනුපාතයේ වැඩිවීම සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් ට්‍රිලියන 4ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 4000ක්. වර්ෂය සඳහා අයවැය හිඟිය රුපියල් ට්‍රිලියන 2.4ක් බිලියන 2400ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් 13%කි. ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කළා. ඒ අනුව දළ ඉතිරිය තියෙන්නේ බිලියන රුපියල් 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්නට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න. 2019 නොවැම්බර් මාසයේදී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුණා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ගෑස් නැවගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 5ක්වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නැහැ. මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම ගැටලු කීපයක් තිබෙනවා. ඉදිරි දින කීපයේදී පෝලිම පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනම් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගත යුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබෙනවා. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙළ යටතේ මැයි 19 සහ ජූනි 1 දින තවත් ඩීසල් නෞකා 2ක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා 2ක් පැමිණීමට නියමිතව තිබෙනවා. අද දිනට 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොරතෙල් සහ දැවිතෙල් නෞකා 3ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොළෙන් ඩොලර් ලබා ගන්නට කටයුතු කරනවා. විදුලි අවශ්‍යතාවෙන් 4ක් උපාදනය සඳහා යොදාගන්නේ ඉන්ධනය. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තියෙනවා. නමුත් අපි මේ සඳහා දැනට අවශ්‍ය මුදල් සොයාගෙන තියෙනවා. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතා ඉක්මනින් සොයාගත යුතුයි. භූමි සෙල් සහ දැවිතෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි. මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමෙන් ගැටලුවට මුහුණ දීලායි ඉන්නේ. අප සතුව තිබෙන්නේ ඩොලර් ප්‍රමාණය ඉතා කුඩා අගයක් ගන්නා බව මේ වන විට ඔබත් දන්නවා. නමුත් මේ සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩීසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුලින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි. මේ අතර තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ,
සත්කම් සඳහා අවශ්‍ය ශෛල උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක් දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ ශෛල උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම කර නැහැ. ඔවුන්ට ගෙවන්ට තියෙන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 4කින් ගෙවීම කළා නැහැ. ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්. ඉන් දෙකක්වත් සැපීමට අපගේ වෛද්‍ය අංශ සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගල් වලට භාවිතා කරන ඖෂධයක් හා ප්‍රතිජල බීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජල බීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක් නැහැ. මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්නට සැලසුම් කළා තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම්. ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාභ ලැබෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන් සේවය පුද්ගලිකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45යි. 2021 මාර්තු 31 වෙනි විට මෙහි සමස්ත පාඩුව බිලියන 372යි. අප මේ පුද්ගලිකකරණය කරත් මේ පාඩුව අපිට දරන්නම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්ට වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩි වෙමින් ඉඩ තියෙනවා. රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩුව ලබනවා. තෙල් සංස්ථාවට මේ පාඩුව තවදුරටත් දරා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක් ඒකකකින් රුපියල් 30ක් පමණ වෙනවා. යත් බරපතල ගැටලුවක්. මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදු වෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සඳහා ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුණත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිතා ගත යුතුයි. මේ වෙන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට හා විදුලි බල මණ්ඩලයට රුපියල් සොයා ගැනීමටද හැකියාවක් නැහැ. කෙසේ වුවත් ඉදිරි මාස කීපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කරන්නට සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි. මම ජනතාවට කරුණු සංගවා බොරු කීමට කිසිසේත් කැමති නැහැ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අපි මුහුණ දෙන්නට යන්නේ ගෙවි කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොළු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කීපෙදී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ සඳහා ගතවන මාස කීපය අපට ඉවසීමෙන් දරාගන්ට ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයක යන්ට වෙනවා. මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. දැනට පවතින මේ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. එවිට සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට තීරණය කරගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ
පොදු කෙටි කාලීන මධ්‍යම කාලීන දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකි වෙනවා. භූමි තෙල්, ගෑස්, ඉන්ධන පෝලිම් නැති රටක්, විදුලි බලය කැපෙන් නැති රටක්, කෘෂිකර්මාන්තයේ නිදහසෙන් කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්, මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝලිම්වල නාස්ති කරන්නට ඕන වෙන්නේ නැති රටක්, හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේලක් කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා. මම බාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණවටේ ගෘෂා අනුන්ගේ දරුවක් වඩාගෙන වැල් පාලම තරණය කරා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුල පෙනෙන්නේ නැහැ. පාලම හදලා තියෙන්නේ තුනී වීදුරු වලින්. අත්වැලකුත් නැහැ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාලා තියෙනවා. ඒක අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇන. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නේ. මේ අභියෝගය මම බාරගන්නේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම. මුළු රටම බේරා ගැනීම. තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න. මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.